රනිල් සමග රට දිනවන වසර පහමයින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම සිදු කෙරුණේ කොළඹ ටාට් සමුද්‍රා හෝටලේදී. තේරවාද වෙළෙඳාර්ථිකය ක්‍රියාන්විතයේ 2025 ඔබට ප්‍රභාෂ්වර සමාජයක් කරා බෞබිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා යන ප්‍රධාන අංග පහින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සමන්විත වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුවෙන්ම ආගමික නායකයන් වෙත පිළිගැන්පුවා. ලොව ඕනෑම ස්ථානයක සිට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීමට හැකියාව ලැබෙනවා. ඊට අදාළ වෙබ් අඩවිය එළි දැක්වීම ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. අපි සූදානම් වෙනවා වෙබ් අඩවිය විවෘත කරන්නට www.ranil2024.lk වෙබ් අඩවියයි. මේ පුළුවන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය විවෘත කිරීමයි සිද්ධවන්නේ. www.ranil2024.lk නමැති මෙම වෙබ් අඩවිය භාෂා තුනින්ම සමන්විතයි. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි පිරිස ඇමතුවා. මම ඉදිරිපත් කරන්නේ ජනාධිපති අපේක්ෂක හැටියට සම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවේ. හදිසි අවස්ථාවක අපි රට බාර අරගෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවර භාවය ඇති කරන ගමන් දැන් අපි ඉදිරිපත් කරන්නේ ෂණිකව ක්‍රියා කරන්න පුළුවන් ව්‍යාකෘති සියල්ල. ඒකයි විශේෂයෙන්ම මේකෙ සඳහන් වෙන්නේ. අපේ සම්ප්‍රදායයක් තියෙනවා. මම දැක්කා අනික් අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති යොදවලා තියෙනවා අවුරුදු ගණනාවක යන්නේ ඒවා. ඒත් මේ අවස්ථාවේදී අපිට ඕනේ වහාම ක්‍රියා කරන්න පුළුවන් යෝජනා. කෙසේ හෝ අපි 2023 වෙනකොට ආර්ථික ස්ථාවර භාවය ඇති කරලා තියෙනවා. අපි ඒ වගේම ඒ ආර්ථික ස්ථාවර භාවය තවත් ඉදිරියට ගෙනihin තියෙනවා. ඒ ස්ථාවර භාවයක් විශේෂයෙන්ම තවත් තහවුරු කරන්න තියෙනවා. ඒ ස්ථාවර භාවය ආරක්ෂා කරන්න අපි අපනායන ආර්ථිකයක් බවට ලංකාව පත් කරන්න තියෙනවා. අන්නේ ඒ රාමුව තුල තමයි අපි වැඩ කටයුතු කරන්නේ. එක එක පොරොන්දු දීලා ආපහු ආර්ථිකයක් කඩාගන්න අපිට වුවමනා නැහැ. අපිට ඇති වුණ ඒ අවස්ථාව යලිත් අපි ඇති කරගත්තොත් මේ තරුණ තරුණියන්ට ඇත්ත වශයෙන්ම අනාගතයක් නැහැ. අපිට තියෙන්නේ මේ ස්ථාවර භාවය තව දුරට ගෙනහිල්ලා විශේෂයෙන්ම මේ රටේ ආර්ථික පරිවර්තනය කරන පියවරවලට යන්න. දැනට අලුත් ආර්ථික ප්‍රතිපත්ති දාලා මේක වෙනස් කරන්නට යන්න වුමනා නැහැ. අපිට ගිවිසුම් තියෙනවා. මේ ගිවිසුම් අනුව ක්‍රියා කරන්න. මේ ප්‍රකාශනය පදනම් කරගෙන තියෙන්නේ ලංකාව හා IMF සංවිධානය ඇතුල් වුණ ගිවිසුමත් ලංකාව හා අපිට ණය දුන්න OCC සංවිධාන Official Creditors Committee සංවිධානයට ඇත් රටවල් 17ත් චීනයත් IMF සංවිධානයත් ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් සමග ඇති වුණ ගිවිසුම. මේ ගිවිසුම් රාමුව තුළ තමයි අපි ක්‍රියා කරන්නේ. මම කැමති අනික් අපේක්ෂයන් අහන්න තමන් ලෑස්තිද මේ රාමුව තුළ ක්‍රියා කරන්න. අන්න ඒ ප්‍රශ්නේ තමයි මම පළමුවෙම අහන්න තියෙන්නේ. මේ රාමුව තුළ ආණ්ඩුවක් හැටියටත් මට තියෙනවා මූලික පරමාර්ථ කීපයක්. ඒවා ක්‍රියාත්මක කරන්නේ යම් කිසි මූලධර්මයක් තුළ. ඒ මූලධර්මයේ පළවෙනි කාරණේ තමයි තේරවාදී වෙළඳ ආර්ථිකය. මේ රටේ අනුරාධපුර රාජධානිය තිබුණ නැද්දී අපි විශාල වෙළඳ ආර්ථිකයක් සතවර්ෂ 18ක් කොච්චර ඇත්ත වශයෙන්ම අපි පොහොසත් වුණාද කිව්වොත් අනුරාධපුර සියල්ලම වැව් ඉදිකරේ අපේ මුදල් වලින් මහවැලිය කරන්න අපිට විදේශ ආධාර ගන්න සිදු වුණා. අන්නේ වෙනස තමයි අපිට තියෙන්නේ. එහෙනම් අද අපේ තේරවාද වෙළඳ ක්‍රමයේ ආර්ථිකය තායිලන්තේ ක්‍රියාත්මක කරනවා. වියට්නාමේ ක්‍රියාත්මක කරනවා. අපිත් සම්පූර්ණයෙන්ම ඒක ක්‍රියාත්මක කරන්න කියලා අපි යෝජනා කරලා තියෙන්නේ. අද උරුමය වැඩසටහන යටතේ 120,000කට අපි ඉඩම් දෙනවා. 102,000කට අඩු ආදායම් 102,000කට නිවාස හම්බ වෙනවා. ඒ වගේම වතුකරේ ජනතාවට ගම්මානත් ඉඩම් හම්බ වෙනවා. මන්නේ ඒක තමයි අපි විශේෂයෙන්ම අයිතිය දියුණු කරන්නට ව්‍යාප්ත කරන්නට ක්‍රියා කරන්නේ. අනාගතයේදී ඒ වගේම මේ රටේ අඩු ආදායම් ලාභීන්ට නිවාස හදාගන්න සහනාධාර ක්‍රමයකට අපි ණය ලබලා දෙනවා. මධ්‍යම පන්තියෙත් අයටත් අපි ඒ වගේම ණය ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. සුළු ව්‍යාපාර මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර දැනටම අපි පියවර අරගෙන තියෙනවා මේ අංශය ආරක්ෂා කරන්න.
බිලිය රුපියල් බිලියන 50ක් දීලා තිනවා. අපි ජීවන බර අඩු කරන්නේ රුපියල ආර්ථිකය ශක්තිමත් කළා. බදු සහන ඊළඟට ආර්ථික ප්‍රවර්ධනය. අනේ එච්චරයි අපි කරන්න තියෙන්නේ. මේ යටතේ අපි දැන් වැඩ කරන්න තියෙනවා. කතා කරන එක නෙමෙයි. අපේ ප්‍රධානම එක තමයි රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් තරුණ තරුණියන්ට ඇති කරන්න. අවුරුදු 4ක් රැකියා දෙන්න බැරි වුණා. අපි දැන් දියුණු වෙනකොට රැකියා අවස්ථා එනවා. අපි මුදල් දෙනවා පාසල් හැර යන තරුණ තරුණියන් 50,000කට. ඒ වවුචර් එකෙන් තමන්ට පුළුවන් තමන් කැමති ඕනෑම ආයතනයකට ගිහින් තමන්ට කාර්මික පුහුණුව ලබා ගන්න. ඒ විතරක් නෙමෙයි. ඔක්කොම කතා කරන හොරු අල්ලන එක. කොහොමද හොරු අල්ලන්නේ? මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ? මෙන්න හොරු අල්ලන පනත් අපි ගේන්නේ. අපිට පුළුවන්. වෙන අය බෑ කිව්වද අපි පුළුවන් කිව්වා. අද මෙතෙන්ට ආවා. එහෙනම් ඉතින් ඉදිරියට යන්න පුළුවන් කියන අය එක්ක තමයි ගමන් කරන්න තියෙන්නේ. මේක හරි ලේසි ක්‍රියාත්මක කරන්න. අපි ඉදිරියට යමු. ඔබ ස්විච් එක දාන්න සෙප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩර් රඟින් කතිරේ ගහලා ස්විච් එක දාන්න 22 වෙනිදා ඉඳන් අපි වැඩ යලිත් ආරම්භ කරනවා කියමින් මගේ වචන සෞඛ්‍ය මම ප්‍රකාශ කරනවා.